කොහොම හරි කසාද බැඳගත්තත් කවදාවත් අහිංසා තේජාන්ට ආදරේ නොකරන බව කියනවා. ඒ අතරේ ජගට්ට දුරකථන ඇමතුමක් දෙන රවි තේජාන් අහිංසා නිසා සැබෑවටම වෙනස් වී ඇති අයුරු පහදා දෙනවා. අවසානයේදී රයිනි හිරාන්ට එයාගේ අතීතය ගැන කියන්නේ හිරාන්ට කුමක් පහදා දෙන්නද? අහස් මාලිකා අද එතෙන් සිට ඔයා ඔයාලගේ ආදරේ වෙනුවෙන් ලොකු රිස්ක් එකක් ගත්තා. ඔයගෙදර හැමෝම ඔයාට විරුද්ධ වෙද්දී ඔයා මීෂාගේ පැත්ත ගත්තා. මම ඒකට ඔයාට හැමදාම කරු කරනවා. මීෂාත් නරක කෙනෙක් නෙවෙයි ආන්ටි. මම ඒක නිසා ඒ අවදානම ගත්තේ. මගේ කියලා දීපලා තිබුණා නම් මම ඒ සේරම මීෂාට දෙනවා. ඒත් අයියෝ ආන්ටි ඔය ගැන හිතන්න එපා ආන්ටි. මොනවද මේ කතා කරන්න කියන්නකෝ. මම මේ දේවල් කියන්නේ මීෂා මගෙන් අහපු හින්දා. ආන්ටි මම ඒක මීෂාගෙන් අහගන්නා. මොකද එයාත් ඒ දේවල් මෙතන කතා කරනක වැරදි. ඒකෙල්ල බය වෙලා ඉන්නේ. අපේ තාත්තත් වැරදි ආන්ටි. එයාව හැමතිස්සෙම කියද්දි වෙන්නේ මීෂාව ටෙන්ෂන් වෙන එක. ආන්ටි ඔය ගණන් ගන්න එපා. මම මීෂාට ওই දේවල් ටික තේරුම් කරලා දෙන්නම්. මීෂාට ලැබෙන්න තියෙන දේවල් කවදා හරි ලැබෙයි. එතකල් ඉවසන්න කියන්න. මම කියන්නම්. අපි එයා ආවහම මේ ගැන කතා කරමු ආන්ටි. हेलो ठीक है बाबू कोई दे हाँ कोचर लाया हाँ बर्स में डे अरे ये ना मंगी ही नहीं नाम का हाँ मदद कर दे तेरा उस आदमी मेरा उस टीके में पे दो के मूड दिखा रहे हैं इस सर्वा के नहीं दम पोट्टे बेरीन पे गेंद थी ना ඒකනේ ඔච්චර කේන්ති ගත්තොත් කැත වෙයි හොඳේ අයින්සා ඇයි පුතේ ඔහොම ඉන්නේ තේජාන් පුතා ගෙදරට ආවේ පුතත් එක්ක කතා කරලා යන්න මොකක් හරි අසනීපයක් තියෙනවා නම් කියන්න අපි බෙහෙත් ටිකක් ගමු අනේ බයින් එපාංග අයින්සා මෙච්චර වෙලා මාත් එක්ක හොඳට කතා කරානේ දන්නේ නැද්ද ඉතින් පොඩි පොඩි දේවල් චුට්ටක් තියෙනවා ඒවා වෙලාවත් එක්ක ඇරිලා යයි. එහෙනම් අයින්ස මං ගිහින් එන්න. තේජා පුතා අනේ මම ඕක ගණන් ගන්න යකා. රවි මහත්තයා මේවා දැනගත්තොත් එහෙම අපිට තරහත් වෙයි නේද ජන්දි? නෑ මං තාත්තට කියන්නේ නෑ අංක. අංකලුත් කියන්න යන්න එපා. ඇහුවත් විතරක් කියන්න අහිංස මාත් එක්ක hina වෙලා කතා කරා කියලා. නැත්තම් අහිංසට හොඳ නෑනේ. ගෑනු ළමයි උනාම ඉතින් ඔහොම තමයි. අපේ ගෙල්ල තමයි ඉතින් වෙන ළමයි නම් ඔහොම නැතුව ඇති. අපේ ගෙල්ල ටිකක් මුරණ්ඩුයිනේ. अहिंसा के हेटिने अंक मत ये गाना अपने मायना गिंगे ना होता है बोलते परिसम रखीले बादाम डच चांदी की तरह आप मनुष्य र साला कपूर विधि है काट के यहाँ न दो हुआ अहस मालिका समय सह हिसकिस्वल सुंदरत्वය ආරක්ෂා කරලා තරුණ පිනුම රැකදීලා මට නිරෝගී සිරුරක් ලබා දුන්නේ ග්ලෝ කොලජන් තාරුණ්‍ය යාලේ කැඳවන කොලජන් සත්කාරය අහසේ තනමු අහස් මාලිකා කාලෙට හොඳ නමක් වෙන්නත් ඕනේ නම කිව්වේ ගමන් ඇවිල්ලා අපේ රෙන්ට් කාර්කෝ ඔලුවට එන්නත් ඕනේ මලයා ඇවිල්ලා තෝරගත්ත නම් ටික එකක් දාමු මේ ආවට ගියාට නම් දාන්න බෑනේ අපි නම් ටික ලියලා එකකින් හොඳයි කියලා හිතෙන ටික දීලා එකකින් ඝන පීඨවන්න ඝන පීඨවල නමක් දාන්න බරුව ඝනවල හිත කරන්න බෑ කිසි දෙයක් තේරෙනවද මම බූර්වැඩක් එක කිව්වේ කලුවා තෝරගත්ත නම් ටික ගියා दे दूं रेंट का दे दूं रेंट का इकडे होना युनिको रेंट का केला हरियाणा एक हरियाणा नाही मंगे तू ये अब डिस्ट्रिक्ट आहे का कोणात दे दूं कालसवलिंग करांड बोलवानी पावा एकिंग इन में वेना दासक मां किसी वेना वेना मुकाद देने वेना दास अरे अरे ते क्या एनंती ने वीनस रेंट का कद मंगे उलुंदवाड़े में बोल्ट नहीं वगी किसी संबंध नहीं नहीं हरी मिस्टर कुमार की अन्नो को हिनम बालन मैं क्या नेम हाई स्पीड वेंट का वगे नाम मुरा जव संपन्न नाम अपने एने मुको भाई जावया केनो एक है उन्होंने जावया केनो आप इतने में पुलिस ही थे हाई स्पीड डाल लेना वाली बट इतने मैं क्या ने किसी देख करिया नैने बटा अंगुला हरे में दिन मनावता का नाम बालन डोन ने ऐना मगात करना कबांग आधार तंग दिखा दागा मुझे पंडित का मैं इंदा ने अपनों से ना मारे दे एक ने एक मारे अंगिलार वामुसे हम बन क्या होता है ऐलुंग दिली जगह ना नहीं करना होता है आज मैं तें तें वाले अंगी अंगी कतार कर ले बैठे नहीं गेम फेस टू फेस कतार कराना तो ये किसी में तार्किक बुद्धि आकने थी है तेक तार्क गल्ला तेरू मकने शादी क्या वो किन्हें क्या शादी क्या तात्तिक निवाय कुमांत्र ने एक तमंगे दुओ युद्धों का त्यागी किया कि मटे मिनिया की मत न करना एक करे एरिक कुरुकुरुसूरी के साली बल्टा ना जगत किन्हें मिनिया तात्तिक के नमड़ा तवना අපේ ප්‍රශ්නෙට උත්තරේ එතන තියෙනවා නම් තව බල බල ඉන්න දෙයක් නැහැ නේ. ඉතින් කතා කරමු වැඩි ඉවරයිනේ. අහසේ තනමු අහස් මාලිකා. මතු පිට බැක්ටීරියා නැසන ඇට්ලස් බෑන් සහ පොත් ඇට්ලස් සමග ආරක්ෂා වෙමු. Hello. Oh, why is that? Hello, Sandesh. How are you? How are you? Poo, I'm going to kill you. Hey? Arab, Tejan, I'm going to kill you. I'm going to kill you. Hey, what are you doing? बाला नूनिया पे किधर है विल्ला पे हमारे दादरे पूर्व में बाकी आती है ने जानू कोटी किये दाने का हाल वैंडला देख वो मिनिया उपांगी कापड़िया नांगी मुझसे दाना की ताना करके लाइट कराने विधि है वो माटना भेजना ना बे उगला के हमारे दादरे देंगे आगे वैंडली इधर डाल ले दिली किये ले वैडक ने आई देंग तेज आन तारां के निकने हम वो අපේ තාත්තගේ ඉතින් බන මට විතරනේ. ওই මිනිස්සගේ ඇත තාත්තේ දන්නවා නම් ගෙදරකට වද්ද ගන්න. කොහෙද ඉතින් නිකමඩවත් හොයලා බැලුවේ නෑනේ. අත්‍තරම අයියෝ රවි අංකල් ගැන හොයලා බැලුවත් ඇතිනේ. අන්තිමට ඉතින් මමනේ වැඩිකාරයා වුනේ. කවුරු මොනවා කිව්වත් ඔයා කවුද කියන්නේ මන් දන්නවනේ. ताते වැඩ කරනවද? මගේ ෆෝන් එක දෙන්නකො. මම මොකද්ද ඔයාට කිව්වේ? මම මොකද්ද ඔයාට කිව්වේ? මම මොකද්ද කිව්වේ? මොකද ජගත් නෙවේ. චන්දි ඔය පොඩ්ඩක් මෙයාකට බලාගෙන ඉන්න. මෙයා දැන් කරන්නේ මම පිපා කියන දේවල්. දැන් මෙයා සංදේශට කෝල් කරලා තේජාන්ගේ වැරදි කියනවා. තේජාන් කවුද? සංදේශ් කවුද? අනිත් එක ඔයාට මොකද්ද තියෙන අයිතිය? තේජාන්ගේ දේවල් මේ කෝල් කරලා එක එකට කියන්න. චන්දි බලන්න මෙයාගේ තියෙන මුරණ්ඩුකම. දුව තාත්තට කිව්වා නේද සංදේශට කෝල් කරන්න එපා කියලා? නෑ නෑ චන්දි. අදින් පස්සේ මම මෙයා විශ්වාස කරන්නේ නෑ ආයේ. අදින් පස්සේ ඔයාට ෆෝන් නෑ. වර ගන්න තියෙන කෝල් එකක් තියෙනවා නම් මගේ ෆෝන් එකෙන් ගන්න පුළුවන්. මම මේ ෆෝන් එක ගන්නවා. හා. පුතේ මේක හොඳට මතක තියාගන්න ඔයා. ඔයා මේ විදිහට දිගටම හැසිරුණොත් ඔයාගේ ඔෆිස් ගමනයි කැම්පස් ගමනයි දෙකම ඉවරයි. අනේ අයියනේ ඔයගොල්ලෝ මට මෙහෙම කරන්නේ. මෙහෙම කරන්නේද? මෙහෙම කරන්නේ ඔය අපි කියන දේ අහන්නේ තින්දා. දැන් ඔයා මොකද්ද කරේ? ජගත්. නන්දි මොකක් හරි දෙයක් වුණොත් ඔයත් වගේ කියන්න ඕනේ. ahas maliga ඉරික් කලින් දවස plan කරන්න අපි දන්නවා අත් දෙකකින් අත් 10ක වැඩ කරන ගමන් තව ජීවිත කීපයකම වගකීම දරන්නේ අපේ කැමැත්තෙන්මයි. ඉතින් වැටෙන්න වැටෙන්න නැගිටින එක අපිට සුළු දෙයක්. ගැහණුකම ලස්සන ආත්ම ශක්තියෙන් බැබලෙනකොට ඇගේ විශ්වාසයට නව හැඟුමක් සහ නව වෙනසක් ගෙනෙමින් ලංකාවේ ප්‍රථම වරට green tea සාරය මුසුකොට ඇති නව ඇන්ටිබැක්ටීරියල් ලේයරයකින් ඊවා විශ්වාසයෙන් පෙරමුණේ. අහසේ තනමු අහස් මාලිකා. මොනවද ඉස්සරහ මාලි? වෙනට නම් විශේෂ මොකුත් නැහැ. මේ මන් දෙල්ලන්ට කෝල් කරලා ෆෝන් එක අන්ස ගන්න යන්නේ. මං යාර කතා කරා. එයා වැඩි නීට් එකට කරගෙන යනවා. මැඩම්ට දිලානිව විශ්වාස කරනවා. ඇයි? මොකද දිලානි මැඩම්ගේ හැම රහසක්ම දන්නවා. ඒක අවදානමක් නෙමෙයිද? අනිත් එක දිලානි කියන්නේ මැඩම්ගේ කවුරුත් නෙමෙයිනේ පිට කෙනෙක්නේ. ඉතින් එහෙන් පිට කෙනෙක් විශ්වාස කළා මැඩම් කොහොමද මැඩම්ගේ හැම රහසක්ම කිව්වේ? දිල්හානි මගේ කවුරුත් නෙමෙයි කියලා ඔයා කොහොමද කියන්නේ? ඒ කිව්වේ? දිල්හානි මට බොරුවක් කරන්නේ නෑ මාලි. මොකද එයාට බොරුවක් කරන්න බෑ. හෙන්සන් නිකරුණේ එයා සැක කරන්න බෑ. අනික මේ වෙලාවේ එයාගේ උදව් නැතුව අපිට මේ ගේම ගහන්න බෑ. එතකොට ඇත්තටම දිල්හානි මැඩම්ගේ කවුද? ඒ දේවල් ගැන දැම්ම කතා කරන්න ඕනේ නැහැ. මෙච්චර කාලයකට අපි දෙන්න අතර කිසිම රහසක් තිබ්බේ නැහැ වැඩ. සමහරක් දේවල් Tamange මයගෙන් හංගන්න වෙනවා මාලි. මම එහෙම කිව්වේ මේ ඔයා ගැන තියෙන සැකයක් නිසා නෙමෙයි. අනික කොහොමත් මේ හැමදේම කවදා හරි එළි වෙනවනේ. දිල්හානි ආවා කියලා ඔයාගේ තැන නැති වෙන්නේ නැහැ. ඒ ගැන කිසි ඩවුට් එකක් තියාගන්න එපා. මේ ගේම් එකට කවුරුවත්ම දන්නේ නැති මුණක් මට ඕන කරලා තිබ්බා. සුරාජ්ලයි ගෙදර ගිහින් කුමාරව රවට්ටගෙන මේ හැම විස්තරයක්ම ගේන්න ඔයාට පුළුවන්ද? බැහැනේ. සුරාජ් එක්ක ජගත්ගේ ගෙදරට දිල්හානිට යන්න පුළුවන්. මොකද එයාගේ මුණ කවුරුවත් දැකලා නැහැ. මට තේරෙනවා මට. ටීම් වර්ක් එකකදී එක්කෙනෙක් පොරක් වෙන්න හැදුවොත් මුළු ටීම් එකම අනාතයි. සෝරි මැඩම්. මන් දන්නවා අමාලි මං වෙනුවෙන් එල්ලුම් ගස් වුණත් යන්න ලෑස්ති. හැබැයි දිලානි එහෙම නැහැ කියලාත් මම දන්නවා. ඒ වුණාට මේ වෙලාවේ එයාට කරන්න පුළුවන් දේ අපි දෙන්නටම කරන්න බෑ. මම අර විදිහ දෙයක් කිව්වේ මගේ තියෙන මෝඩකමට වෙන්න තියෙන්නේ. නෑ අමාලි. ඔයා එහෙම දෙයක් කිව්වේ වාගේ හිතේ මං ගැන තියෙන හිතවත්කමට. හිතේ කිසි ඩවුට් එකක් තියාගන්න එපා. මම ඔය කවුරුත් ගැන වෙන වෙනම දන්නවා. මේක ලොකු මිෂන් එකක්. ඒක හොඳට තේරුම් ගන්න. හරි මඩ. දෙදහස් 21 වසර සුබ නව වසරක් වේවා. මේ පැතුම විෂන් කියා වෙතින්. එයාට ඕන විදිහට මම නටන්න ඕනේද? ඈ? ප්‍රවිලෙන් මොකක්ද උනේ? තාත්තවනේ මේ වාවට බැන්නද නංගි? ඔයාට බැන්නද? තමුසම පුදුම මිනිහෙක් නෑයිසේ. අහිංස නංගියෝ ගෙදරින් එළියට එන්න තීරණේ ගත්තොත් කෙල්ලෝ කොහොම හරි ගෙදරින් එළියට ගනින්.